යිෝවන් සුබෝදෑසනක්. කාලේ නාස්ත කිරීම වනහි ඔබ ඔබකෙ ජීවිතය ද නාස්තිකර ගැනීමකි. ඉතින් ඔබ ඔබගේ වටිනා කාලය ඔබගේ පුනවීක්ෂණ කටයුත් සඳහා යොදාගන්නු සා කරන්න. ඒ සඳහා ඔබට අත්තලක් සපයන්නටයි ජාතික රූපවාහිනි ජාතික පාස්සල අප සූදානම්ව සිටින්නේ. අදත් ඔබ දැනුුවෙන් පෝෂණය කරන්නට අප සමඟ එක්ව සිටිනවා කොළඹ ආනන්ද විද්‍යාලීය ප්‍රවීන ගනිතාචාර්ය සිසර කුමාර් ගුරුපයාණන් ඒ වගේම කොළඹ ටර්ස්්ටන් විද්‍යාලීය ප්‍රවීන ගනිතාචාර්ය සමන් කෝරාල ගුරුපයාණන්. ඔබ කෙතරම් දක්ෂායෙක වුවත් ඔබ සතුව කෙතරම් දැනුම තිබුණත් විභාකිකට මුහුණ දෙන්න ඒ සඳහා මනා පුහුණුවකා මනා අවබෝධයක් තිබිය යුතුයි. ඉතින් අදතිනේදී අප පුනරීක්ෂණ පාඩම්මාලාව යටතේ ආතාර්ශ ප්‍රශ්නපත්වයක් පිළිබඳවයි කතා කරන්නට සුවදානම්ව සිටින්නේ. එහම නේත සිරස. කොදරුණය අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පුනරීක්ෂණ පාඩම්මාලාවයට තේ අපපොස සාමාන්‍ය පෙළ විභාගයට ආදර්ශ ප්‍රශ්නපත්තරයක්. මෙතනද අපි කතා කරන්න බලාපපුොත්තු වෙන් අපේ දරුවන්ට ඉතාම වැදගත්වන ප්‍රධාන කාරණ තුනක් පිළිබඳව. ඒ තමයි, ොද මේ අප සාමාන්‍ය පෙළ විහාගේ ඔබට ලැබෙන ප්‍රශ්නපත්තරේ ආකෘතිය කොහොද මේ ප්‍රශ්න පත්තවර සෑදීතින ආකාරය. සහ කොහොමද මේකට ලකුණු දෙන්නේ. අන්න ඇ කාරණා දෙක අපි අපේ දරුවන්ට පැදිිරන. ල්ළඟට තුන්වනි කාරර්ණය හරිමවැදගත් එක් එෙක් ප්‍රශ්නයට කොහොමද අප පිළිතුරු ලියන් ඕන කොහොමද මේ පිළිතුරු ඉදිරි පත් කරන්නේ කියන එකත් අපි අපේ ගැටලු හර අපේ දරුවන්ට පැහැදිලි කරන. ඒමනන් දරුවුණේ අපිත් එක්කම සම්බන්ධ වෙලා මේ ආදර්ශ ප්‍රශ්නපත්තරයට පිළිතුරුලියන්න සූදානම් වෙන්න. ම මුලින්ම පැහැදිලි කරන්නම් කෝමදමින් ප්‍රශ්නපත්තරය සෑදිලා තියන්නේ සහ ඒවාටල් දෙන ලකුණු ප්‍රමාණයන් පිළිබඳව. අපේ ගනිත ප්‍රශ්නපත්තරය ප්‍රධාන වශයෙන් ප්‍ර්නපත්තර දෙකට වෙංවෙලා තියනවා. පලමු ප්‍රශ්නපත්තර දෙවන ප්‍රශ්නපත්තරය කියලා. මේ පලමු ප්‍රශ්නපත්තරය තුළ තිනෝ කොටස් දෙක. A කොටස B කොටස. මෙන මේ ඒ කොටසේ තියන්නේ කෙටි ප්‍රශ්න තිහා. මේ කෙටි ප්‍රශ්න තියේ පළමු ගැටලුදායට, තාම සරල එක ගනිතකර්මයක් පමණ භාවිතාවට ගැටලු දහඇත් වයනවා. අපි දරුවන්ට එක වර පිළිතුරුලියන්න පුරුවන් ලකුරු දයක් ලැබෙනවා. ඒවගේම දරුවුණේ එකක්ොස් විනි ප්‍රශ්නයදලා තිස්වනි ප්‍රශ්නය දක්වාවන ප්‍රශ්න විස්සට එක් ගැටලුවකට එක ප්‍රශ්නයකට ලකුණු දෙක වැගින් ලකුණු හතලයක් ලැබෙනවා. ඒක කියන්නේ දරුවනේ එක ප්‍රශ්නත්තය ඒකොටසට ලකුරු පණහයක් ලැබෙනවා. Bී කොට සිතීනවා ඉදිනිදා ජීවිතයේදී අපි ප්‍රබල ලෙස භාවිතා කරන දේවල් එදිනිදා ජීවිතයට ගනිතය කියන මේ තේමාාවයට තේ සාධන ලද අනිවාරයෙන් පිළිතුරතු විව්ව ගත රචනා ලෙසේන ගැටලු පහත් වී නවා. එකැන අපි තෝර ගැනීමක් නෑ ගැටලු පහටම පිළිතුරු සපයන් ඕොන. එක සරල ගැටලු එදිනිදා ජීවිතයේ ක්‍රියාකාරකම් මාර්ශිතව. අන්න ඒක ගැටලුවකට ලුණ දාහ ැගින් ලකුණු කනහක් ලැබෙනවා. ඒ ආකාරයට පළවෙනි ප්‍රශ්නපත්තරයට ලකුම සීයක් ලැබෙන. ගේ දරුණ දෙවැනි ප්‍රශ්න පත්තරේ මේ දෙදවනි ප්‍රශ්න පත්තර ඇත්තිනවා ඒකොට සහ බී කොටස කියලා. ඒ කොට සිතනවා ගනම් හයක් ගැටලු හයක්ති නවා. හයන් අපේ දරු පහකට පමයි පිළිතුරු සපයන්නෝනේ. එතන දිලැබෙනවා ඒ ගැටලුවට ලකුණු දහය බැගින් ලකුණු පනහක්. ඒවගේ බී කොට සිතිීනවා ගැටලු හයක්. ඒ ගැටලු හයනුත්? ගට්ලුහටතමයි අප දරු පිතුරු සපයන් වනේ එක ගැට්ලුවකට ලකුණු දහය බගින් ලකුණු පනහක් ලැබෙනවා ඒද වශෙන් පණහහි පණහයි සීයක්ක් වෙලා ගනිතේඒක ප්‍රශ්නපත්තරයටත් ලුණ සියක් ලැබෙනවා. තවට ගනිතඒ ප්‍රශ්න පත්තරේ දෙක ප්‍රශ්පත්තරේ ලකුණු දෙසීයයි. අවසාන ලකුණ ලබා ගන්නන්නේ මේ මුළු ලකුණ ඔබට ලැබෙන මුළු ලුණ දෙකෙන් බෙදලා ඔබට ලැබෙන අවසාන ලකුණු ලබාගන්නවා. මේ එක්කෙක් කොටසේ තියෙන? අන්තර්ගතේ ඉතාම සවිස්තරව අපි ගැටලු ඇසුරෙම අපේ දරුවන්ට පැහැදිලි කරලා දෙන්නපි බලාපොරොත්තු වවා. ඒනං අදවස අපි මුලල්ින්ම කතා කරනවා ගනිත ප්‍රශ්නපත්තරේ ඒ කොටස යටතේ ඒ කොටස යටතේ තියන ගැටලු ටිකක් කතා කරන්නන්නේ බලාපොරොත්තුවෙනි ගැටලු කතා කරන්නේ බලාපොත්තු වන. ඒහනන්දරුන අපි ලමු පලවෙනි ගැටලු දහය. ඒ අපි එකින් එක ඉතාම සරලවද පලවෙනි ගැටලු දහයට අපේ දරුවන්ට එක එල්ල පිළිතුරු සපයන්න පුළුවන් දැම්බල අපි අපේ දරුත් සම කතා කරන පලවෙනි ගැටලුදාහ. ඒවගේම දරුවනේ මේ කෙටි ප්‍රශ්නපත්‍රයේ ලැබෙන ගණන් තිහට අපේ තේමා හයම සම්බන්ධ කරගෙන තමයි ගැටලු හදලදන්නේ. ඒහම නන් දැන් අපි අප දරුව අපිත් සමගම සම්බන්ධ වෙන්න අපි කතා කරන්න බලාපොරොත්තුවනි අපේ පළමු ප්‍රශ්නය දැම් බල නොබට දිස්වන මේ ගැටලුවේ දීලතිීන් ඉතාම සරල ගැටලුවා පෑන් හතක මිල රුපියල් එකසිය පහක් නම්. න මිලස්සව යන්න. මෙන්න මේ වගේ ඉදිනිදා ජීවිතයේ ගැටලු මයි අපිට ලැබෙන් ඉතාම සරල. පෑන් හතක් එක සය පහනන් පෑනක් හොයන්න දරුවනේ අපි එක සිය පහ බෙදන්න ඕනේ හතෙෙන් අපි දරුව බෙදීම පාවිච්චි කරනට මේ ආකාරයටලි යන්න උත්තරය රුපියල් පහලවයි. ඉතාම වැදගත් මේ ඒකකය සඳහන් කිරීම. මෙන්න මේ පළමු පියවර ලිව්වෙේ නැතත්කමන්නෑ පළමු ගැටලු දහය තුළ එමන දරුණේ පලින්ෙන් ප්‍රශ්න උත්තර වෙන්නේ. හ ඔවදරුවේ දැන් දෙවනි ගැටලුව යා බලන්න ැ දෙවනි ගැටලුවේ ද අපිට ලැබලති සදිිශංඛයා සම්බන්ධ ගැටලුවවා දැන් මෙතනි සිසරසරකිවවාගේ මෙතන කලක් කුණයි අපට ලැබෙන්නේ ඒ නිසා පිළිතුර විතරයි ප්‍රමාණවත්වයන්නේ සදිශ සංඛයා සබන්ධ ගැටලුවල දියෝදරෝ දන්නවා. එක්කම දිශාවතීන සංඛ්‍යයායි එකතු කරවා. ඒවාගේම දිශා දෙක් සයිත සංකය අපි අඩු කරනවා ැ අපි ගැටලු අපිට දීර ඉන්නේ රිම දිශාවතීන සංඛයාවකුත් ධන්න ශාාව තින සංඛ්‍යාවකොත්. රිණ දිශාවයතියනවා අට ඒවගේ ධනිචජාගතිනො පහ ඒ අපි දන්න මේක අඩු කරනවා. එ අටෙන් පාක් අඩු කරහම තුනයි පිළිතුරටි ශරින ලක්ුණ දානමකද වැඩිංඛ්‍යාව ලක්ුණ රණ නිසා. ඔදරුණේ අපි කත කරේ දෙනි ගැටුව දැඹලන්නදරුණ අපේ තුන් එනි ගටලුව. ලගු තුනේ පාදයට අස්සුහකේ යගේස්වන්න. ො තුනේ අසුව අපි කෙටියෙන් එහෙම කියවනවා ලගු තුනේ පාදේයට අසුව එකේ හගේ සොයන්නේ තොකට අපේ දරුවෝ මෙතනදී කරන්න ඕනි මෙන්න මේ වගේ දෙයක් මේ පාදය තුන අපි අසුව එකත් ලියන් නෝනේ දර් බලයක් ලෙස, අසුව එකත් ලියන් ඕෝනි බලයක් ලෙස තුනේ පාදෙන්ම එනන් දරුණ අපිට අසුව එක නෝට ියන්න පුළන් තුන බලහතර. දැ මෙතනද අපේ මල දර්ම වෙන්නේ මේ ලගුවලතියන පාදේසහි ලියන බලය පාදය සමාන වීයුතුයි. අන්න එම සමාන වෙනකොට. දර්ශකය තමයි පිළිතුර වෙන්න එහම නම්දරුණ ගැටලුූ යුතර වෙන්නේ හර න හතරනි ගැටලූ බලන්න විදරු හතරන් ගැටලුව අපිට ලැබිලතියෙනවා සමීකරණ ගාන සමීකරන වර් හතුවනක් ගැපි දන්නවා ඒ වර්ග තුනෙන් අපි ලැබලතින සට සමීකරන සම්බන්ධ ගැටලුවා. එතකට සමීකරණයක් විසඳීම කිය අප අපේක්ෂා කරන්නේ එක රන වීජය පදවේ අගේ සොයා ැීම දැම් බලන්න මේ ගැටලුවේ. එක් බෙදීම තුන සමානයි දෙක කියන සම්බන්ධය තියන්නේ එක් එතකොට එක්සල පිළිතුර ලබාගන්න අපින්න එක් තනිි කරන්න න බෙදීම තුන නැති කරන්න ඉවත් කර අපි ඒ බෙදීම තු වත් කර අපි තුනින් වැඩි කරන්න මානතාව ආරක්ෂක කර නනි පත්ි තුනින් වැඩිරනවා එතකොටන්නේ පැත්ති තුනිවත් ගහිල්ල එක් සාමා දිවරත් වන හයිකිලට පිතුර ලබන ඕදරන දමේ ගැටුවලද එම එක ලකුණක් ලැබෙන නිසා මේවාද අපි පියවරියන් වශන පලනි ගැලු දහට ැ අප දරු තාම හොද මකතියාගන්න ඕනේ ඒකයක් තිය ොනම් අනිවාරෙන් සහන් කරන්න නිදම් බලදරුණන ඉළඟ අපිතා කරනවා අපේ පස්වෙනි ගැටලුව අපට මේ දීලතියන සංඛ්‍යා ව්‍යාප්තියේ සංඛ්‍යා කීපයක්දී ලතින අපේ දරුවන්ට දෙස්වන මේ සංඛ්‍යා්‍යා්ති පරාසය සොයන්න. එක ලකුණයි ලැබෙන්නේ අපේ දරු දැනගනින් ඕනේ මොකක්ද පරාසය කියන්න කියලා. දන්නවනම් මේ ගැටලු ඉතාම පහසුයි හැබැයි පරාසයනු කුමක්ද කියලා දන්න ඇත්තං ඔබට මේක හදන්න බෑ. එකන්න අපින් මුලින් දැනගතයුතු කාරණනාටිකක්ත් මතක් කරගන්න ඕනේ. දරුණේ පරාසය කියන්නේ උපරිමාගේෙන් අවමාගේ අඩුකිරීම එහනැත්තම් විශාලමගෙන් කුඩාමගේ අඩුකරනවට. එහෙනම් මේ ගැටලුවේ පරාසේ වෙන්නේ තිස්ස එක විශාලමාගේ අඩුකරනෝ කුඩාමගෙන් තිස්සකෙන් දෙකක් අඩුකරාම විසිනමයයි. දරුව දැ අපිට හයවෙන ගන්න ලෙස් ලැබලතිනි ජාමීතර සම්බන්ධ ගැටලුවා ඇතින් සරලරේකාවක්මත පහිට බද්ධකෝන යගලයක්තමයි අපට ලැබිලතීමනේ අපි දරෝ ඉග ගනතීෙනවා සර්ේකවක් මට ිට බදධ ඕොනත් යුගලක එකතු අංශකකසියාසුවක් බව. ඒ අපට සම්බන්ධතාවයක් ගොනගන්න පුළුවන් එක් ධන්න හතලිස් සට සමාල එකසියාසුව බව. ඒ ඉතින්ද අපට සමකරණයක් ලැබලතිනය සමකරනය විස විස යුතුට එක්ලගේ සොයාගන්න ඒම්ේ දන හතලස්ස නැති කරන්න න එක්ස්තනි කරන්න ප න්න දන්නහත්ලි සටනි ප්‍රතිය කොර හතලි සට වන ඒකසිියසුවෙන් හතලි සටක්කඩු හමට ලැබෙනවා එකසි තිස් දෙයක් එනක්ලාගේ අංශකසිිය තිස් දෙයක්ක් ලෙස. දරේ. මමුලිුත් පහැදිලිරා අපි අපේ විශෂය නිර්දේශය තුළ තියන තේම හයමයටතේ පලවෙනි ප්‍රශ්නත්තරයට ගැටලු ලබෙනවයි කියලා. දැන් අපි කතා කරා සංක්‍යයා එවගේම කුලක සංක්‍යාන. සංඛ්‍යානයේ සංඛ්‍යයා කතාකරා. එගේ ජාතය ගැල්ලූකුත් කතාකරා ඉතාමසරල. දැම්බලදරුණෙ කුලසා සම්භාවිතාවයක තේමාවයට තේ ලකුණු එකක් ලැබෙන මෙන්න ආකාරේ ගැටලුව අපේ දරුවන්ට ලැබෙන්න්න පුළුවන්. දැම්බලන්න දිස්වෙන රප සටහන අපිට දීලී නො වෙන්ඩ රූපයක් දීලා. ට වෙන්රූප සටහනක් දීලා අහනවා දී ඇති වෙන්රූප සටහනේ ඒ දෑශ් චේදනයබී ප්‍රදේශය අඳුරු කරන්න. දවට අපිට කියන ඒ ඩෑශ් චේදනයබි ඒ අනුපූරකය චේදනයබ. ඒක න්න මේකෙන් කියවන්න දේ හොඳින් තේරුම්ගන්න ඕනේ මේක කියවෙන්නේ ඒට අයිති නැති ඒට අයිති නැතිබීටයිති. එන දරුණේ ඒ රව්ම පාට වෙන්න බෑ ඒ රව්ම පාට වෙන්න බෑ බීට අයිති වෙන්න ඕනෙහෙන මේකින් කියේ වෙන්න බී පමණක් අපි දරු මෙන්න මේ ප්‍රදේශය අඳුරු කරාම මේ කියන ප්‍රදේශය තමයි මේ අපි අඳුරු කරලති. මීලගෙටලෝ විදිහ ලැිලතිීන්ෙ දරුවුණ බලන්න ජාමතති සම්බඳධ කැටලුවා එතන්දි දීල්ති ත්‍රිකෝණයක කෝන දෙකක් දිබිල දිං ොප්ට දීලා ඊට පසි අපින්ගහනවා කිවපර් කෝණයාගේස්වැරණ කියලා කට අපිදන්න ත්‍රිකෝනේ අබ්‍යන්තරකෝන තුන එකතු අංශක කිසි අසුවක් බව පිග ගෙන තිෙනවා. එ අපිට සම්බන්ඳතාවයක් කියියන්න පුළොවෙේ දරුවන් Qපකෝනය එකතු කිරීම අංශක තිස් පහ බැගෙන් නු කෝන දෙකක්ති නො ඒ තිස් පහ එකතුකිීම තිස්පාසාමානය අංශක කසියාසුවක් ලෙස. ඒන එතන්ද බල දරුවනේ අපට පුුවන් QපR කෝනය දන්න තිස්පායි තිස්පායික තුර අංික හැත්තයවක් න සමාන්‍ය අංශක සියාසුවයි මං QපR කෝනය තනි කරගන්නවන. ඒන්ද අංි හැත්තයව පීවත් කරගන්න සමාලක්ුණේ දකුණු පැත්තරෙන් යනවා දකුණු පැත්ති අංශික සයාසුව තිබෙනවා එතතින්දිී දන හැත්තෑ වනි පැත්තියයක් බින්න හැත්ත වෙනවා. ඒ එකසි අසුවෙන් අංික හැත්තෑවක් අඩු කරහම අපි ලැබෙනවා QපR. ෝනය අංශික සියදහයක් ලෙස. ඔදරුවනේ. මේ අපි කතා කරන්න එක ගැටලුවක් ලැබෙන එක ලකුණක් ලැබෙන ගැටලු. ඒමන දරුවනේ මේට මේ ආකාරයට අපි ඔබට පැහැදිලිකිරීම සඳහ තමයි මේ පියවර ඉදිරිපත් කරන්නේ. බට පලවිනි ගැටලු දහට කෙල්ලේ පිළිතුර සපයන්න පුළුවන් දැන් අපි කතා කරන්න බලාපොත්තු වනි සම්භාවිතාව යටතේ ගැටලුවක් ඉතාම සර ගටවුව දැම් බල දරුණ ඔබට මේ දිස්සන ගැටලුවේ එකේ සිට දහය දක්වා අංකේද කාට්පත් දහයක් ඇති මල්ලකින් ආමුලෙස කාට් පතක් කිවතට ගත්තිට හ අංක හයවීමේ සම්භාවිතයි සොයන්න. දැන්දරුවනේ එකේ සිට දහය දක්වා අංකේද කාඩ්පත් දහයක් තියනවා. එහෙනම් වියහැකි සියලු සිදුවම් තිීනෙ දහයයි. නියද අවකාශයේ සිදුවම් දහයක් තියනවා අක අංක හයේ කාඩ්පත්තියන එකයි. ඒනම් අපිට අංක හය ලැබීමේ සම්භාවිතාවයන්නේ දහ එන්න එකයි. එක ඉතාම සරලව අප දරුවට මේයාආකාරයට කෙල්ලෙ පිතුරු සැපේය හැක. අංග දහය තේ අපිට ලැබිලති න දරු බලන්න දර්ශක සම්බන්ධ ගැටලුවවා. ද දර්ශක නීති කීපයක්ි ගනරදින එතන්දිම මෙතෙන්දි අපිභාවිතා කරල ති නවා. සමාන පපාත් සහිත දර්ශක ගුණ කිරීම කියන නීතිය. එතින් දියඔ දරුව ඉගෙන කරනතිීම සමාන පාසයි දර් ගුණ කරනකොට දර්ශක දෙක එකතු කරනවා කියලා. ඒනම් බලන්න එතුකොට දෙකෙන් පාද දෙක සමානයි. ඒනම් පල දර්ශකය හතරයි දෙනි දර්ශකය දෙකයි. ඒනම් අපිට ලියන්න පුරුවන් පී හතර දන දෙක කියලා. ඒනම් ඒකෙන් අපිට ලැබෙනවා පී බල හය කියලා. හොඳයි. මෙතෙක්කවෙලා අපි කතා කරේ. ලකුණක් පමණක් ලැබෙන විතාාකාරූ පාඩම් අන්තර්ගතවෙච්ච ගඩලු කිහිපයක් පිළිබඳවයි. එහනම් ලකුණු දෙකක් ලැබෙන ප්‍රශ්නවල අපි පිළිතුරු සපයන් ආකාරය තිළිබඳව කතා කරමු. ඔදරුවුණේ දැන් අපි මෙතෙක්වෙලා කතාකර ගැටලු දහයට ඔබට අප සසාමාන්‍ය පළ විභාගේදී පිළිතුරුලියන් මිනිත්තු තුනක් අතරක් පමණ තමයි ගන්න අවශ්‍ය වෙන්නේ. තාම සරල එක ගනිතකර්මයක් තියෙන ගැටලු තමයි ලැබෙන්නේ. එකොලොස්වෙනි ගැටලුවේ සිට, ඒ දරුව කෙල්ලේ පිරු සපයන්න පාන්නේ වාර්රයෙන්ම මේ ගැටලුව ලබාගත් ආකාරය පියවර දැක්වී තුයි. ඒවගම සියලුම ගැටලුවට ඒක දැක්වී තුයි. කොහොමද මේ ගැටලුව හැදුවයි කියන පියවර ලියන්න ඕනේ. එහෙනම් දැන් අපි කතා කරන්නේ මෙතැන් සිට ලකුණු දෙකක් ලැබෙන ගැටලු. ඒවාට අපි මෙන්න මේ ආරයට පිතුරලිය නොදැ බල අපි කතා කරන එකොස්වෙනි ගැටලුව දැවට මේ දිස්වෙන රූප සටහන දීලතිනව ABCCD ත්‍රපීසිය මේ වර්ගපලය. වර්ගසිටිමට හැත්තහකි එක්ගේ සක්ලගේ සොඇන්නදු. දැපට ත්‍රපීසිය මද්දී ලදන ත්‍රපීසියේ වර්ගපලය ගැකනවා. දැන් දරුණ මේ ගාන හදන්න යනකොට අපේ දරුවන්ට ත්‍රපීසිය මේ වර්ගපලය කියපු ගමන් ත්‍රපේසිේ වර්ගපලය හොයනාකාරය මතක්වන්න ඕනේ ඒක මතකතියාගෙන දලම මගටලු හදන්න න්නන හන ්‍රපීසිීමම වර්ගපලේ හොයන්නේ හොහොමද දෙකෙන් එක ගුණ කිරීම. සමාන්තරපාද දෙකේ එකතුව ගුණකිරීම ලම්බවස, දෙකෙන් එක ගුණකිරීම. සමාන්තර පාද දෙකේ එකතුව ගුණකිරීම ලම්බවස. එහමන අප ඒබව මුලින්ම ලිය ගන්න නත්‍ර පිසේේ වර්ගපලය සමානයි දෙකෙන් එක ගුණකිරීම. අර මමකිීපු වචනලියන් අවශ්‍ය නෑ. සමාන්තරපාද දෙකේ එකතුව. එක සමාන්තරපාද් දෙකේ එකතුවන එකක් එක් අනිතක දාාතරයි. එක් එකතුකිරීම දාහතර ගුණ ලම්බව අපිට මෙතන අංශකනුව බව දීලතිීනවා. එ දරුවන ම දුණු පසලියල තියන්නේ ත්‍රපීසිය මේ වර්ගපලය හොයන ආකාරය. දැන් අපිට දත්තය අද්දීල තියනවා ත්‍රපීසිය මේ වර්ගපලය වර්සින්ටිමින්ට හැත්හතයි කියලා. ඒනම් අපි වම්පසට හැත්තහත යොදාගෙන ඒ දකුණ පස ආකාරම යන පුළලන්මකද මේ පැත්ති තින්නේ ්‍රපය මේ වර්ගපලය දුණු පැත්ති ීන්නෙ. අපි වම් පැත්තලි වි ත්‍රපීසිේ වර්ගපලය. එහම නන්දැම්ම මේ ලැිල තියන සරල සමිකරණය සුළු කරම අපි දැන් අපට තියනවා . දකුණු පසති නවා හරේ දෙකතිීනව ලවේ හතතිී නොමි හරේතිීන දෙක සහ ලවේ ීන හත අපිට දාන්න පුළුවන් වම්පස හරේතිීන දෙක ලවේටත් ලව තීන හත හරයට ධාන පුළුවන් තවට හැත් හත ගුණ කිරීම දෙක වෙෙදීම හත. හැත්තහතට හතේව කොල හයි කොළොස්වරත් දෙක විසි දෙකයි. එනන් දරුණ අපට වම් පැත්තටේ නො විසි දෙක. දෝට දකුණු පැත්තී තුරු වෙනවා එක්ස එකතු කිරීම දාහතර, එක් එකතු කිරීම දාාහතර. ැ ඉම සර ගටුවක් අපිට බිලතිඉන්නේ එක්සු යන්න දෙපසින්ම දාහතරක් අඩුරනවා. එතකොට මේ පැත්ති තින ාහතර මේ පැත්තට අඩුරාම රිණ දාහතර වෙනවා. බිසි දෙෙන් දාහතරක් කඩුකරාම පිට එක්සලාගේ ලැබෙනවා සන්ටිමට ටයි ලබිෙදරු ඉතාම සැලකිලිමත්වෙන්න්න නොම අවසාන පිළිතුර ලියනකොට ඒකකේ ලියන්න ඕනේ. එතකොට තමයි අපේ දර මේ ප්‍රශ්නය පිළිතුරට ඒ කළි වූවා වෙන්නේ. අවසන්සාපහන දොස් නි ගට ල සාචා කරු. දොස්සනි ැටලු ෙස්ො දරුවොට බිල තිෙනවා අනුපාත සම්බන්ධ ගැටලුවා එකට අනුපාත සම්බන්ධටලක් සුවිශේෂීූ ගැටලුවක් ම අප මේ ලැබිලතිඉන්නේ මෙතෙන්දි කියනව ගැටලූ බලන්න ෝ දර ලියයා ගන්න රුපියල් එක් දහස් දෙසීයක් වටිනා කලිසමක් පහට අතර අනුපාතයට මිල වැඩිවිය මිර වැඩි වූ පසු කලස මේ මිලස්ොය දැම් මෙතෙදි අපි මේ වගේ ගැටළුවකදී මේ අනුපාතය භාවිතා කරලා අපි හොයාගන්නවන මෙකේ ගුණ සාධකය ගුණනසාද කියලා අපි හඳුන්වන්නේ මේක ගුණ කළ යුතු සාධකය. එහනම් මෙතෙන්දි කියන්නේහලෙසේ මල වැඩියුනාා කියලා පහට හරනුපාතය ඒතින්තෙර අනුපාතිය අපි දන්නව එකරාශයක් පහයි අනෙක්‍රාශීය හතරයි. එනම් මේ ගුණන සාධ කියය වැඩි වූ නිසා වැඩි සංක්‍යාව ලවයතත් අඩු සංක්‍යාව හරේතත් යොදාගන්න ඕන. අපි මේ මිල අඩුනා කියලකි වුවනං අපි ගුණන සාධකය හදාගන්නේ හතර කියන සංකයා අඩු සංක්‍යාව ලවයතත් වැඩි සංක්‍යයා හරතත් දැන් අපේ. ඇටලුවේ ද අපට ලැබලතින්නේ මේ මිල වැඩියුනා කියලා කලසම මල එහනම් ගුණ සාධක විදවෙන වෙන්නේ ලවයේ පහස හරේ හතරදින හත්තරයෙන් පහ කියනක. එහෙනම් අපිට පුළුවන් මෙන්න එද්දස් දෙසය කියන්නේ කලිසම වටිනාකම ඒ වැඩියූ නිසාමම ගුණ කරනවා හත්තරයෙන් පහං. හතරෙන්ම පහගුණ කරනවා කියන්නේ එදදා දිසිිය හතරෙන් බෙදනවා අපිස් සෙල්ලා එකකොට පිට ලැබෙනු තුන්සිියයක් එන තුන්සිය පහංගුල කහමි ලැබෙන රුපියල්ල ද පන්සියක් එකතකොට දරවන්ට පේවා රුපියල්ලදසයක් වටනා කාල සමිල වැඩි වෙලා තින රුපියල්ල එද්ද පන්සයක් බෞට පත්තෙලතිීර බව. ඕදරුවුණන, ඒ සමන්ස පැහැදිි කරේ දැන් අපි කතා කරමින් යන්නේ තරමක් සංකීර්ණ ගැටලු ඔබට ලහුණු දෙදක් ලැබෙනවා මේසා හදපු ආකාරය විස්තර කරන්නඕනේ. ගේම දැන් අප දරොත්ත එක සාකච්චා කරන බලාපොත්තු වෙන්නේ සූත්‍රාශත්‍රිත ගැටලවාක්. දැ බල දරුණ සූත්‍රාශත්‍රිත ගැටලුවක ලැබෙන්න පුළුවන් වර්ගය වර්ගමූලෙ තාම සංකීර්ණ අවස්ථා. අද අපි අපේ දරුවත් එෙක්ක සාකච්ඡා කරන ආදර්ශ ප්‍රශ්නය වෙන්නේ වර්ගමූලයක් සහ වර්ගයක්කයන අවස්ථා දෙකම සම්බන්ධ වෙච්චේ ක් ද බලන දරුුණේ අපි මේ කතා කරන ගැටලුව. අපිට දීලතිනො එක්සමානයි වර්ගමූල ටීවර්ගය එකතු කිරීම එච්. සූත්‍රයේ ටී උක්ත කරන්න. දැම්ම සත්‍රයක් උක්ත කරන්න දුන්නම පෙ දරුවූ සැකිලිමත් වෙන මේ උක්තකරන පදය තියෙන තැන්. උක්ත කරන පදය තියන්නේ මෙතන මේ සූත්‍රය එක තැනක පමණයි. මෙන්න මෙතන විතරයි උක්ත කරන පදය තියන්න. සමහර අවස්ථාවල දරුවුණේ තියෙනවා උක්ත කරන පදය තැන් දෙකක. ඒ වෙලාවට අපේ දරුවූ පොදුසාදක කියන සංකල්පෑත් පාවිච්චි කරන්න. දැම් මේ උක්ත කරන පදය තියන්නේ වර්ගමූලයක් තුළ එහෙනම් අපි මේ. උක්ත කරන්න නම් පළමුව මේ වර්ගමූලේ වත් කරන්න ඕනේ. දරුණේ වර්ගමූලයක් ඉවත් කරන්න තියන පහසුම ක්‍රමය තමයි වර්ග කිරීම. දැ මේක සමීකරණයක් නිසා එක් සමානයි වර්ගමූල Tී වර්ගය එකතු කිරීමත් සමීකරණයක් නිසා. අපි මේ සමීකරණය දෙපසම වර්ග කරමු ඔන්නද ම මම් පපස වර්ග කරා X වර්ගය. ඊළඟට මං දකුණු පසත් වර්ග කරන. එතකොට අපිට වම් පසට ලැබෙනවා x වර්ගය සමානයි, වර්ගමූලය කියන්නේ දෙකන්න එකේ බලය. දෙකන්න එකේ බලයට මේ දෙක සුළූනාම මේ වර්ගමූලේ වත් වෙලා යනවා. දෙකෙන් එක දෙකින් ගුණ කරම එක්කයි. එක කියන්නේෙ බලය එකයි එහනම් අපිට ලැබෙනවා එක්වර්ගය සමානයි T වර්ගය එකතු කිරීම Hච කියලා. දැන් දරුණේ අපට උක්ත කරගන්න ඕනේ T. ඒමනම් මේ T සමඟතයන අනෙක් සියලුම පදාපිඉ වත් කරන්න ඕනේ. ඉවත් කරනයි කියන්නේ දරුවනේ දකුණු පැත්තිී ඕන වම් පැත්තට ගෙනියන්න ඕනේ. එහනම් මේ දන H්. මේ එකතු කිරීම H. අපි වම් පසට ගෙනියනකොට X වර්ගය අඩු කිරීමේච් බවට පත් වනවා. තකොට අපිට දැන් ලැබිලති නො T වර්ගය. නමු දරුණ අපිට උක්ත කරන්නතින්නේ T. ඒමනම්. වර්ගමූලේවත් කරන්න වර්ගකරානං වර්ගවත් කරන්න මොක කරන්නනිිකි ල අපේ දරුවන්ට දැන් දැෙන් ඕනේ ඒමනම් දරුණේ අපි මේ වර්ගයි වත් කරන්න මේ මුළු සමීකරණය දෙ පස්සම වර්ගමූලය ගන්න. ඒනම් අපිට ලැබෙනවා X වර්ගය අඩු කිීමේච්චල ර්ගමූලය සමානයි T. පිළිතුර මේයා කාරයට තියන්න පුළන් එමනැත්තන් ටී සමානයි වර්ගමූලේ එක් වර්ගය අඩු කිරීම ච් කියල යන්නත් පුළුවන්. ඒතමයි දරුවනේ අපි කතා කරපු සූත්‍ර ආශ්‍රිත අපේ දරුවන්ට එන්න පුළුවන් සංකීර් අවස්ථාව අපි මෙතනදි වර්ගමූලය සහ වර්ගයකය අවස්ථාව දෙකම සම්බන්ධ කරලා දුන්නේ. සමන්ස ඊළඟට අපි කතා කරමු ජාමිතිය තේමාවයට තේ තරමක් සංකීර්ණ ගැටලුවක්. ජාමිතය තේමාව අපපි දරුවන්ට මෙන්න ගැටලු පැදිිර නි සන්ස. ර එතොයි දරු බලන්න ජාමිතිය කියන තේමාව අතතය අපිට ලැබෙනවා ත්‍රිකෝන සම්බන්ධ ඒම ලතන් චතුරස්ශ්‍ර සම්බන්ධ ඊට අමතරව අපට ලැබෙනවා වෘර්ත සම්බන්ධ ජාමිතික ප්‍රමයන්. දැන් අපට මේ ගැටලුවේද අපට ලැබිලතින වෘර්ත සම්බන්ධ ප්‍රමේයන් එතකොට වෘර්ත ප්‍රමයන් අපික් බොහමයක් ඉගෙන ැනති නොයි දරුව ඒ ප්‍රමයන් වලින් ප්‍රමයන් කීපයක් අපම මෙතතින් දි භවිතා කරල දනවා. බලන්න අපේ මේ ගැටලුවදයා අපි ගැටලුව කියනො ඕ කේද්‍රය වන්න ෘර්තයේ ABC. වෘර්තය මත පහිටි චතුරස්්‍රයකි ඔය දරූ දන්න ෘර්තය පරිදි මත ශර්ෂ පීර තීන චතුරස්ශ්‍රයයක් අපි හඳුනොන ෘර්ත චතුරස්්‍රය කියලා බලන්න තවත් ආකාරද වෙනද අපි දෙනවා ABC ෘත චතුරස්්‍රෙකි නමුත් අධ අපි කතාගලතින ABCD ෘර්තය මත පහිටි චතුරස්්‍රයකි ඉදිරිපත්රන තවත් ආකාරයක්. ඊට පන්සිගේනො B.. පාදය ඊතෙක් දික්කර ඇත. අපට කියන B.ෝED අංශක එක සිය දහයක් කියලා අපිට දත්වයක් දීලතිීරෝ. පලවිනි ප්‍රශ්න විදිර හනවා B.AD කෝනය විශාලත්වය සවන්න දෙවනි ප්‍රශ්නය විදිර අප හනවා DCEE කෝනයේ විශාලත්වය සොවයන්න. දැන් අපි බලමු දරුවනේ පළමිනි ප්‍රශ්නය. මේ පළවෙනි ගැටලුවේද අපගහන B කෝනය විචාලත්වය. මෙතන් දදි අප ප්‍රමයයක් ගෙන ැනති හොයි දරෝ එකම බෘර්තකණඩයක් මගින් කේන්ද්‍රය මත ආපාතිත කෝණය. ඉතිරි ෘර්තකන්්දේ පරදිියම ආපාතිිකෝණයමින් දෙගුණයක් වේ කියල. වසවන්ස අපි මේ ආකාරයට රූපකොටස් ඉවත් කර බැලූුවම මංහිතන්නේ සමංස කියපු ප්‍රමේ ඉතාම පැහදිලි තේරෙන ඔව දරුණේ දැම් ලන්න ඒවත් කරහ මර එක්කම ෘර්තකන්ඩයක් මගින්. අද DCB කියෙන වෘර්තකන්ඩයම පටන් අරගෙන, කේන්ද්‍රය මතතා ආපාතිකෝණය අංශක කසි දහයක් වෙල දීනවා. ඉතිරිමෘර්ත කණ්ඩයේ අන්න DAB කෝනය ආපාතනය වෙල තිනෝ. එහෙනම් අපේ ප්‍රමයට අනුව කේන්ද්‍රයම ආපාතිත කෝනය කෝනයෙන් භාගයක් වෙන්න ඕන පරිදිිය මතාපාත්කෝනය එහහිෙනම් ඒ අනුව DAB කෝනය විශාලත්වය ඒම ම් BAD කෝනය විශාලත්වය අංශක එක සිිය දහයම් භාගයක් අංශක පනස් පහක්ලෙ ස අපිට ලැබෙනවා. ඒවගේ දෙවිනි ප්‍රශනය විදිටහනවා අපෙන් DCEE කෝනය විාලත්වය. දැන් රූපේ බලන්නකෝ DCE. කෝනය විශාලත්වය. දැන් DDC.Eකෝණය ලැබෙනන කොට අප චතුරශ්‍රයේ පාදයක් දික් වෙලතිනවා. එතකොට ඩ. පාදයේ ඊ තෙක් දික් කලති න. ඒනම් අපිට බාහිරකෝනයක් ලැබිලතිනවා. ඒනම් ෘත චතුරස්ත්‍රය ක අපිදන්නවා. ද දිික්‍රමින් සෑදින ාහිරකෝනය අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධකෝනයට එමත අභ්‍යන්තර සම්මු කෝනට සමානවයි කියලා. එන් CEE කෝනේ විශාලත්වය සමානවෙනවා DAB. කෝනේ විශාලත්තියයට. එන් AB කෝනය මේ වෙනකොට අංශක පනත් පහක් කියල හොයාගෙන තියෙනවා එ අනුව අපිට කියන්න පුළුවන් DCEE කෝනේ විශාලත්වය අංශක පනස් පහක් කියලා. ඔදරුණේ ඒ සමන්ස පැහැදිලිකරේ වෘත ප්‍රමේයන් නාශ්්‍රිතව? අපේ දරුවන්ට අපස සාමාන්‍ය පෙළ විභාගේ ලැබෙන්න්න පුළුවන් ගැටලුවා. දැන් ඒත් තරමක් සංකීර්ණයි අපේ දරු මේ ප්‍රමේයන් වලින් කියවෙන ප්‍රතිඵලේ ඉතා හොඳින් මතකතියාගන්න ඕනේ. ඒවගේ අපි ඉදිරිපත් කරපු ආකාරේ. රූපේතියන සහර කොටස් ඉවත් කරන තමයි අප ගටලු හෙදි. ැම් බලඟදරු අපිඉතාරන බලාපොත්තුවෙන්නේ සරලරේකය ප්‍රස්ථාරාස්ත්‍රිත ගැටලවා. මේ සල්රේකේ පස්ථාවරවල අපි මේවාගේ ගටලුවක් කතාරන එකද අනුක්‍රමණය අන්තක්ණ්ඩය වයි සමානක් ධනසයේ වගේ දෙවල් අපි දරුවට මතක් එන්න ඕනේ. ද මේ රූපසටහනනි දීල තිීනවා, ABCAB සරලරේකාව, ABCAB සරලරේකාව එක්ෂේ චේදනය වෙන්නේ රින හතරෙදි. වෛක්ෂේ චේදනය වෙදි දන දෙකේදී. අපිට කියනවා. ABCAB සරල්රේකාවේ සමීකරණය සොයන්න. දෙැ දරුණේ සමීකරණයක් අපි සරල්වේකය සමීකරණයක් ලේන. ඔ්දු ආකෘතිය තමයි වයිසමානය Mක් දස.ට කියන්නේ අනුක්‍රමණය. සී කියන්නේ අන්තක් කණ්ඩේ නම් අපිට අනුක්‍රමණය සහ අන්තක් කණ්ඩය. ඒමනැත්තං එ සහසී හිව්වට පස්සේ තාම සරලවකුළුවන් මේ සරරේකාවේ සමීකරණ ලියන්. එවන දරුණ අපි එ හොම අනුක්‍රමණය අනුක්‍රමණය කියන්නේ මේ සරලරේකාව එක්සක්ෂයේ දනදිශාව සමඟ සාධන කෝනයේ ටෑන් අගේට. ඉගැනි මෙන්න මෙතන තින ෝනේ ටෑන් අගේට අපිට මේ ආකාරයට, ක්ෂයි වයි අක්ෂයයි කපිච්ච තැන් දෙක දෙනවන චේදන වෙච්ච ඇැද දෙදවනං අපිට එම් මොහැන්න මෙන්න මේ ආකාරයට පුළුවන්. මේ වයි්‍යක්ෂයේ මතතිීන දුර බෙදන් ඕනේ එක්ක්ෂයේ මත තියන දුරින්. එක ඇ මෙතන තියනව දෙකක් මෙතන තිීනවා හතරක්. මේක සුළුකෝනයක් නිසා දරුවුණණේ උත්තරෙන්නේ එම්වලට අනුක්‍රමණය දන. එක සුළුකෝනයක් නම් අනුක්‍රමණය දන එක්ෂයේ දන දිශාවසග සාධනකෝණය මහාකෝනයක් නං අනුක්‍රමණය රීන. එඒම නදරුවුණේ දෙක වෙදීම හතර දෙකන්න එකයි. එතකොට අපි ඔන්න එ. එහම නැත්තං අනුක්‍රමණය හොයා ගත්තා. සී හොයන්නේ ඉතාම පහසුයි ස කියන්නේන්තක් කණ්ඩේ අන්තක් කණ්ඩය කියන්න අප පෙදරුවන්ට අප සරලව පැහැදිලි කරන්න මෙයා කාරයට සරල රේකාව වෛ්‍යක්ෂය චේදනය වන ස්ථානය අගයට කියන සී කියලා. එම නදරුවුණේ සී කියන්නේ දෙකයි. වෛ්‍යක්ෂය චේදනය වන ස්ථානයට කියන සී නැත්තං අන්තක් කණ්ඩේ. දැන් අපි එම් දන්නව සී දන්නවා. එ අපිට වයි සමානයි M දන ආකාරයට වවෙනුවට වෛලිව්වකි වෙනුවට අපිි හොයාගත්ත දෙකෙ එක M වෙනුවට දෙකෙන එක x වෙනුවට x ධන වෙනුවට දෙ. එ අපිට සර්රේකාවේ සමීකරණලියන්න පුළුවන් වයි සමානයි දෙකෙන්න එක IX එකතු කිරීම දෙක ලෙස. ඔව සමංසාපෙදරුවන්ට අප ඊලළඟ ගටලු පැදිලි කරලදම් හඊළගටලු අපට ලැබිලතියෙන්නේ. හෞල් ව්‍යාපාර කොටස් සම්බන්ධ ගැටලුවක්. හෞල්්‍යාර කොටස් සම්බන්ධ ගැටලූ අපි දන්නව අංක ගනිතය තමයි අපට ලැබෙන්නේ ඒ ගැටලි බලන්න ොයි දරුව දැම්මේ ගැටලුවදදිහා සියට පහළවක ලාභාංශයක් ගෙවන සමාගමක රුපියල් දහටේ කොටස් පන්දාහක් අකිල සතුවේ. වසරක් අවසානි අකිලට ලැබෙන ලාභාංශ ආදායම සොයන්න ඔය දරු ඉගෙන ගැතිී නො මේ වෙනකොට. ලාභාංශ ආදායම ආදායෙම හොයන්න පුළුවන් වෙන්නේ අපිට කොටස් වල නාමිකාගේ. තින්ද අපිට කියනවා සීයට පහලොක ලා ාංශා කියවන සමාගමක රුපියල් දහටේ කොටස් එතුක කොට මෙතන රුපියල් දහටක් කියලා කියන්නේ කොටසක නාමිකගේ දැන් කොටසක නාමිකගේ රුපියල් දහටක් වන කොටස් පන්දාහක් මේ අකිල සතු වෙනවාලු. එහිනං අක්කිලගේ කොටස්වල නාමිකගේ අපි හොයාගන්න පුළුවන් දැ මෙ තනද එ කොටසක් රුපියල් දහට බැගින් කොටස් පන්දාහක් අකිලා අරගන තියෙනවා එහිනම් ඒ දහට ගාන පන්දාහක් අපිට දහට පන්දාහෙන් ගුණ කරහම අපිට ලැබෙනවා ටස්වර මිකගේ එහහිනං ආදා එම ලැබිණ අපිට ඒ කොටස්සර නාමිකාගේ ප්‍රතිශතයක් විදිරකැන් ලාබාංශය විදිහයට සීියට පහලක් එෙන රුපියල් සියක රුපියල් පහළවක් ලැබෙනව නං රෘපියල් දහට වැඩිකිරීම පන්දාහක නාමිකාගේ කොච්චර ලැබිණ කියළ බලන්න ගුණ කනවා ගුණ කරහම පන්දහස සීිය ෙදහම් පනහා ලැබෙනෝ එඒම් පණහ වැඩිකිරීම දහට වැඩිකිරීමම් පහල අපට ලැබිෙනවා රුපියල් දහතුන්දහස් පන්සීය එනං මෙතන අකිලගේ ලාබා සාාදායම වෙන රපියල් දහතුන්දහ ඔදරේ ඒ කතා කරය අපි සංඛ්‍ය තේමාවයටතේ ගැටලුවක් මේ තේමා හයෙන් තමයි ගැටලු තිහෙම සෑදිලා ති. ඒවගේම දරුවනේ ජාමිතිය කියන තේමාාවයට අපේ දරුවට කෙටි ප්‍රශ්න පත්තරේ ගන් තිහය ඇතුළට ගැටලු නමයක් පමණය එෙනවා. අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජාමිතිය කියන තේමාවයට තේ තරමක් සංකීර්ණ ගැටලුවක් අපේ දරුවන්ට රූප සටහන දැක්ක ගමන් එකට දාල ප්‍රයන් මක්ය න බලනේ රූප සටහ. රප සටහන දක්ක ගම අපි දරුවන්ට මතක්වෙන් හොන එක හදාළ ප්‍රමේයන්. අපට දීලතින LMෙන් රිිකෝනේ Lෙන් ්‍රරිකෝනේ P මේ රිකෑලි සංකේතවත් වන සමාන්තරයි M PQ සමාන්තරයි M. වේ LP සමානයි දෙකයි, Pm සමානයි තුනයි හා PQ සමානයි හතරයි. මෙන්න මේ තොරතුරු දීලා අපෙන් ගැටලු දෙක් හන. MN බෙදීම පීකිව්ට සමාන අනුපාතයක් ලියන්න M දිගසව යන්න. එමන දරුණු අපි පලවෙනි ගැත්ලූ බලුම් දැම් මෙතැනදි අපේ දරුව මෙත මේ විරූපසටහන දකිනකොටම මතක්වෙන්න ඕනේ මේකට අදාළ වූ ප්‍රමේයන්. ඒ මෙතැනදි මතක් වෙන්න ඕනේ සමකෝනී ත්‍රිකෝනම්බන්ධව. මෙ සමකෝනී ත්‍රිකෝන ගැටලු හදනකොට අනි වාරයෙන්ම සමකෝනී වෙච්ච ත්‍රිකෝණ දෙක වෙනවෙනම දකිින්න්න ඕනේ. ඒ අපි වෙනවෙනම මෙන්න මේ ආකාරයට ඇඳගන්න පුළුවන් ඉතාම සාර්ථකයි. හොත් ඉතා හොඳින් පැහැදිලිවෙේ දැ බලන්දරුණේ මෙතන තිීනො ත්‍රිකෝන ප්‍රධාන වශයෙන් අපිට තියනො ත්‍රිකෝණ දෙක. ්‍රකෝනය එල් එම්මෙන් ත්‍රිකෝනය. අපි බලු මත්‍රිකෝණනක සමකෝණී වෙනවද කියලා. PQ සමාන්තරයි එම්මෙන් නිසා, Lකෝනය සහ එ එමෙන්කෝනය සමානයි, මොකද සමාන්තරරේකාතර සෑ දෙන අනු රූපකෝන නිසා. දරුණ අපි බව සඳහන් කරගත්තා. LPකෝනයි LM q කෝනය සමානයි. ඒවගේම මේ සමාන්තර්රේකාතරේ LQpකෝනය සහ.ම් කෝනයක් සමාන වෙන ඒකත් හේතුව අනුරූපකෝන. දැ මේ සියලු දේ ලියන්න අවශ්‍යනය ලකුණු දෙකේ ගැටලුවක් නිසා. දැන් දරුණ අපි මේ ත්‍රිකෝන දෙ වෙනවෙනම මෙන්න මේ ආකාරයට මේ ත්‍රිකෝණ දෙක වෙනවෙනම ඇඳගන්න පුළුවන්නං. ඉතාම සරලව, දරන්ට දැන් අපිරපු දව කරන්න නමුත් ඔබට පුුවන් ්‍රකෝණක වෙන තැනක වෙන්වෙන් වශෙන් නැදගන්න. දැම් බල ඉතා පැදිලිව මේ ත්‍රිකෝන දෙක වෙන්වෙන් වශයෙන් නැදිලතිී නො එහෙමනම් එම්මෙන් බෙදීම Pකි. එම්මෙන් කියන්නේ මේ විශාල ත්‍රිකෝණයේ පාදයක්. ඒ පාදය තීන්නේ අපි මේ සඳහන් කරලතිීන කෝන දෙකා අතර එහමනැත්නම් එල් ශීර්ෂයට ඉදිරිෙන්. එමනම් PීQ තිීන්නේෙත් මේ සඳහන් කරලතින කෝන දෙක අතරේ. කට සමාන වෙනදරුවනේ සමකෝනී ත්‍රිකෝණවල අනුරූප පාදාතර අනුපාත සමානවය කියන ප්‍රමය යටතේ අපිට මේ ඕනෑම පාදයක් ගන්න පුළුව. අපි ගමු එ එම්ට සමා අපි ඊළඟට මේ මුලින් මරන්තින එම්මෙන් කියනන්නේ විශාලත්‍රිකෝණය එන අපි මේ විශාල ත්‍රිකෝණයෙන් L එ කියන පාදේගමු. එ එම් කියන පාදයතියන්නේ මෙන්න මේ අපි හරිකෑලි දෙකක් සඳහන් කරලා තියන ෝනයට ඉදිරිියෙන්. ඊරිකෑලි දෙ එකක් සඳහන් කරලාතින කෝනයට ඉදිරියෙන්. එමන අපි අනෙක්ත්‍රරිකෝණේත් ගන්න ඕනේ ඉරිකෑලි දෙකක් සඳහන් කරලා තිය නත්‍රිකෝනේ කෝනයට ඉදිරියෙන්. එතකොට වෙන්නේ පාදය අනුරූපපාදය පLල්. සහ තාව අපට ගන්නපුල අපට එකක්යි ලියනි ක කියන්න මුදරෝනය අපට ගන්නපුුවන් එල්ෙන් පාදයක්ත්. එ1ෙන් විශාලත්‍රකෝණයෙන් එල්ෙන් පාදය ගත්තා එක තින්න මේ රිකෑලි එකකට ඉදිරියෙන්. ඉරිකෑලි එක ඉදිරිය. නම් මේ කුඩාත්‍රිකෝනෙත් රිකෑලීකට ඉදිරියෙන් තියන පාදේම ගන්න න අනුරූප වෙන්න ඒ Lකි. අපේ දරුවන්ට අහාන ප්‍රශ්නයට එ එම් බෙදීම LPහෝ LN බෙදීම Lක ඔය දෙකින් එකක් ලයන්න පුළුවන්. ඒ තමයි අපි ඉදිරිපත් කරපු පලවිෙන ගැටලුව. දැන් අපටගේෙනත් දෙවැනි ප්‍රශ්නයදී එම දිග සොයන්න එම මේ තියවා එ මෙන් දිග එහනම් දරුවනේ අප මේ. ත්‍රිකෝණවල්ල පාදවල දීගදැම් LM කියන පාදය මෙතන දෙකයි මෙතන තුනයි නඒක පහයි දරුණය පිී බව සඳහන් කරගමු. ඒක පහයි මෙතන තිබ්බ දෙක් මෙතන සැටිට තුන තිබ පහයි දම් බලන් එන අපි අනුපාත ගන්නවා. සමමා අනුපාත ගන්නයි හදන්න LN සමවෙන්න MN බෙදීම Mමට අනුරූප පාදය පී කිව් එක හතරයි. හතරයි. ඉළඟට අපි විශාල ත්‍රිකෝණනෙන් පහ ගන්නවා ඉරිකෑලි දෙකට ඉදිරියෙන්. කුඩාතිකෝනය දෙක. දැන් අපිට ලැබිලති නවා ජාමිතිීන් ඉවත් වෙලා ඉන්නේ දැන් අපි ජාමිතිය භාවිතා කරලා ඉවරයි. දැන් සරල සමීකරණයක් මේ හරේතියන හතර දකුණුපස ලවේටයවුවම අපිට ලබාගන්න පුලුවන් පිළිතුර පහ ගුණකිරීම හතර බෙදීම දෙක පස්සවරක් හතර විස්සයි විස්ස දෙකෙන් බදුවම අපිට ලැබෙනවා MN සටමට දහ අප දරුවු සැලකිලිමත්වෙන්න මේ ඒකයත් ලියන්න ඕනි. හමන්ස අපේ දරුවට අපි දහ අටවෙනි ගැටලුව පහැදිලි කරලා දෙම්. ඔව මේ දහටවෙනි ගැටලුවේ ඇතේ ඔය දරුවන්ට ලැබෙන්නේ ඒත් අංක ගනිතයට සම්බන්ධ ගැටලුවක් ලැබිල තියන්නේ මේ අංක ගනිත සම්බන්ධ ගැටලුව අපිට ලැබෙන තවත් ගැටලුවවාර්ගත් තමයි ඩහා කාලය කියන එක පඩහා කාලය කියන තේමාවිදී අපි දැනගන්න ඕන මිනිස් දිනයක් අපි මෙතන්දදි පොඩ කඳරගන්නවන මනිස් දිනයක් ඇැ මිනිස් දිනයක් කියල කියන්නේ එක මිනිහෙක් වැඩ කරන? මිනිහක් මේ වැඩේ කරනවාන යන දස් ගන්ත අපිකින මනිස් දින කියලා තැම මෙතේද අප ගැටලූ බල නොයිදරු මිනිසුන් අට දෙනෙක් දින හයකදී වැඩකින් තුනෙන් එකක් අවසන් කරයි. ඉක්තිරි වැඩ ප්‍රමාණය දින හතරකින් නිමකිරීම සඳහා මිනිසුම් කීදනකු යෙද විය යුතුද. දැ මෙතදී මිනිසුන් අට දෙනෙකු දින හයක් වැඩ කරනවා. දින හයක් වැඩ කරල්ලා මේ වැඩෙන් තුනෙන් එකයි. ල දැ දරන්ට ේන ර රමේ පේනවා අපි මේ වැඩය තුනකට බෙදලති නවා. මේ වැඩය තුනකට බෙදලාොට අපි සල කරනවා. මේ කොටස කරන්න මිනිසුන් අට දෙෙනකුට දින හයක් හිලදිරෝ. එයටම් මනිසුන් අට දෙනකොට දින හයයක් ගයාානං අප අට හයෙන් වැඩි කල්ලා අපිට ගන්න පුළුව එක මිනිහකොට යන ගන්න එනම් මනිස් දිනගරන්න එරම් මේ වැඩේ තුනෙන් එකක් කරන්න අට වැඩිකිරීම හයා හතලි සටයි මිනිස් දින හති සටක්ග හිලදිවීමෙනෙක් මිියෙ කොට දින හතල සටක්ග හිලදීෙනවා අපෙන් අහනවා ඉතිරි වැඩ ප්‍රමාණය දින හතරකින් නම කිරීම සඳහා මිනිසු දක යදුද එතොට අපිදන්න දරුවන්ට පේ ඉතිරි වැඩේ ඉදිරි කොට සඳ තුනෙන් දක් තියනවා ඒනම්හ මිනිස් දින හති සට බැගෙන් කොටස් දෙක් එඒනම් මිස් දින හතලිස් සට බැගෙන් කොටස් දෙකත මිනිස් දින අනුහයක් එක කියෙන එක මිනිහෙකොට දවස අනුහයක් යනවා මේ ඉතිරි කොටස කරන්න ඒක අපිට කියන්නේ දින හතරකින් නිමා කරන්න අවශ්‍යයි කියලා එඒනම් එක මිින්හෙකොට දින අනුහයක් යනව නම් මිනිස්සු හතර දින කේදුව හමයන් දින ගන්න සෑයන්න අපි අනුහය බෙදමු හතරෙන් එතකොට අවශ්‍ය මිනිසුන් ගන්න අපිට ලැබෙනවා විසි හතරක් කියලා සමන්ස පැහැදිලිකරේ මිනිස් දින ආශ්‍රිත ගැටලුවක් ඊළඟටත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජාමිතිය කියන තේමාවයට ගැටලුව ම ඉසල්ලත් පහැදිලිකරා ජාමිතිය කියන තේමාවයට දරුණේ අපට ගැටලු නම අටක් හෝ නමයක් ලැබෙන. එනම් අපි කතා කරම ඊළංඟ අපේ ගැටලුව දෙැම්බල නොට මේ දිස්වෙන්නේ අපි මේ ගැටලුවෙත් කතා කරන්නේ ූෘරත්ත සහ ස්පර්ෂක ආශ්‍රිතව ඒකාන්තර වෘත කණ්ඩේකෝනේ ආශ්‍රිත ගැටලුව APH BP අනු උෘත්තයට ඇන්දි ස්පර්ශක වේ. APABප කියයන උෘත්තයට ඇදි ස්පර්ෂක. ACB කෝනය AC. කෝනය අංශක හැත්ත පහක් නම්, APBකෝනය සොයන්න. දැමන් ඉස්ස අපි ඉස්සල්ලත් ඉදිරිපත් කරපු ක්‍රමයට අනුවදරුවනේ අපි මේ රූපසටහන දැක්කගමම් මේින් කියවන්න ප්‍රමේයන් මතක්වවෙන්න ඕන් ඒවගේම, අනවශ්‍ය රප අපි වවත් කරලා අපි හවශ්‍යකොට සැදග නො ගැම්බලඳරුණු අපි මේ ගැටලු හදන් දන ම මේ B.P කියනකොට සඉවත් කරා. එතකොට AP කියන ස්පර්ශකය Aද ඇදි ජාය AB. එතකොට ඒ හැත් සැදිනකෝනේ AP කියන ස්පර්ශක ඒ ලක්ෂයේ දී ඇදි ජාය AB. එතකොට මෙන්න මේ ජායයි ස්පර්ශකයයි අතර කෝනය. BAB කෝනය සමාන වෙනවා. මේ ජායේ කෙලවරවල් දෙකින් පට ගන්න වූ ඉතිරි වෘත කණ්ඩය මතැ දෙෙන කෝනයට. අපි එකට කින ඒ කාන්තරවෘර්ත කණ්ඩේ කෝනය. ස්පර්ශකයයි ස්පර්ශක ලක්ෂේ දී ඇඳදි ජයයි අතර කෝණය එම ජායේ කෙලවරවල් දෙකින් පටන්ගන්න කෝනයට සමාන වවා. සරල වචනවලින් එකටිගෙන ඒ කාන්තරවෘර්ත ක්ඩේ ෝනය කියලා එන දරුණේ මෙන්න මේ කෝනය අංශක හැත්ත පාට සමානය වෙනවා එක අපි මේ ආකාරයට ලියන්න පුළුවන් B.AP කෝනය සමානයි. අංශක හැත්ත පහයි අප දරු හේතු සඳහන් කරන්න අවශ්‍යනයකි අහන් ඇත්තන් නමුත් අපි ඔබේ දැන ගැනීම සඳහ සඳහන් කර. ඒනම් අපි මෙන්න මෙතන්ට අංශක හැත්ත පහයදාගම්. අපි නැවතාවක් රෝක සටහන ඇදගන්න දරුණනද අපේ මුල් රූප සටහන. දැන් එතකොට ඊළඟට අපිට හොයන්න කියන්නේ. B A PB මෙන්න මේඕෝනය දැන් ඊළඟ ප්‍රමේ මතක් වෙන්න ඕනේ බාහිර ලක්ෂයකඉන්දල ෘර්ථයකට ස්පර්ශක දෙකයි අඳන්න පුළුවන්. එකක් ක්ෂයක න්දල ස්පර්ෂක දෙකයි. න්න ඒ ස්පර්ශය බගේ දිග සමාන වවා. අපි දරුවන්ටඒ එක මතක් වෙන්න ඕනේ. අපිඒ බව සඳහන් කරගත්ත. AAP සමානයි PB. බාහිර ලක්ෂයක සිටි ඇදි ස්පර්ෂක. දැන් දරුවනේ අපි දකින්න පුළුවන් වෙන්න ඕනේ අපිට මෙන්න මේ ආකාරයට ඉතාම සරලව මෙන්න මේ ත්‍රිකෝණය පමණක්. දැන්විතකොට මේත්‍රකෝණය අප ස්සල පැහදිලි කරා මේ පාදේ මේ AAP පා BP පාදයට සමානයි කියලා. ඒ අපි සඳහන් කරාට පස්සේ මේ ෝන හොයිල තිනානං. අපිට මෙන්න මේ ත්‍රිකෝණයක් පමණක් දකින්න පුළුවන්න්න මේ ඕෝනයෝ හැනි ඉතාම පහසු මහිතනනි දැන් අපේ දරුව පිළිතුර හිතෙන් හදාගෙනත් ඇති. එනම් දරුණේ පාද දෙක සමාන නිසා පාද සමා නිසා සමුග පාදවලට සමාන පාදවලට සම්මුකෝන සමානවෙන නිසා AAB.P. කෝනයක්ත් අංශක හැත්ත පහක් වෙනවා. එහනම් මේ කෝනය හොයන්න කියලා කියනවා. ඉතාම සරලයි අපි බලමු හොයනා ආකාරේ මහිතන දරුත්තර කියලා ඉවරයි. නැදය අපට පුලුවන් APB සමානයි එක ස අසුවයෙන් මේ හැත්ත පහයි හැත්ත පහයි එක සය පන හාඩු කරා එක ස අසුවෙන් සියපනහා කඩුගරාම අපේ අහන ප්‍රශ්නය වන APB කෝනය අංශක තිහයි කියලා ලැබෙනවා. ඔව්දරෝණය අපි අද කතා කරේ ගනිතය එක ප්‍රශ්නපත්තරේ ඒ කොටසේ ගැටලු දහනමයක්. ඒවගේම අපි ඊළඟ සතියේ මේම ප්‍රශ්නපත්තරේ ඉතිරි කොටස කරන්න බලාපොරොත්තු වෙනවා. ප ජීවිතය ොළ හුණ දෙන ඉතාමත් සවිශේෂී කඩීමක් තමයි අපස සාමාන්‍ය පිළ විභාගය. ඉතින් එයින් ඉතාමත් සවිශේෂී වන ගනිතය විශේ සඳහා ඔපට දැනුම ලබා දුන් කොළඹ ආනන්ද විද්‍යාලීය ප්‍රවීන ගනිතාචාරය සිසර කුමාර් ගුරුපානන්ටත් ඒ වගේම කොළඹ දස්ටන විද්‍යාලීය ප්‍රවීන ගනිතාචාරය සාවන් කෝරාල ගුරුපියාණන්ටත් අපගේ ස්තූතිය පිරිනමින් ත් අලුත්තියෙක ඔබව හමුවේ මේේ බලා පොරොත්තෙන් අතකප ඔබගෙන් සමගන්නවා එසේනම් ඔබට සාර්ථක දවසක්